සුබදවසක් ඔයාම එකතුලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාගේ වටිනා apps සහ games password දාලා lock කරන්නේ කොහොමද කියලා. ඉතින් සමහර කෙනෙක්ට තමන්ගේ apps games lock කරලා තියාගන්න අවශ්‍ය වෙන පෞද්ගලික හේතු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ phone එක අතර ගන්න ඕනෙම කෙනෙකුට පුළුවන් මේ WhatsApp Facebook application open කරලා ඒ වගේ තියෙන ඕනම දෙයක් බලන්න. නමුත් දැන් මම මේ කියන විදිහට ඔයා හදා ගන්නවා නම් ඔයාට පුළුවන් ඔයාගේ වටිනා apps games ටික වෙනම lock කරලා තියාගන්න. ඔයාලට පේනවා ඇති මම මේ විදිහට මගේ WhatsApp app එකට යනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහට මගෙන් password එකක් ඉල්ලනවා. මේ password එක නැතුව මේ app එකට කාටවත් ඇතුල් වෙන්න බෑ. ඉතින් මේ විදිහට අපිට ඕනෙම phone එක හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක තුලින් ඔයාට ඔයාගේ පෞද්ගලික photos videos හංගලා තියාගන්න පුළුවන් දැනට තියෙන සාර්ථකම ක්‍රමයක් කියලා දෙනවා. හරි දැන් අපි බලමු මේ දේවල් කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් comment කරන්න. ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මේ features අපේ phone එකට ගන්න නම් අපිට පොඩි app එකක් අවශ්‍ය වෙනවා. මේ app එකේ size එක වෙන්නේ MB 9ක් පමණයි. ඔයා පළවෙනිම play store එකට එන්න. ඊට පස්සේ ඔයා search කරගන්න calci box කියලා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ app එක තමයි ඔයා මේ වැඩේ සාර්ථකව කරන්න download කරගන්න ඕනේ. මොකද මේ app එකේ ගොඩක් features තියෙනවා. මේ app එක මුල් වතාවට open කරගද්දී අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මෙන්න මෙතන මේ තියෙන okay කියන option එක දෙන්න. ඉතින් මේ app එකේ විශේෂත්වය තමයි ඔයාට පේනවා ඇති මේ app එක අපේ phone එකට ගත්තාම calculator එකක් විදිහට තමයි මේ app එක පෙන්වන්නේ. ඒ නිසා කාටවත්ම සැක හිතෙන්නේ නැහැ අපි මේ app එක මාර්ගයෙන් මේ දේවල් කරලා තියෙන බව. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ඔයා කැමති password එකක් දෙන්න ඕනේ. මේ password එක තමයි ඔයාගේ app unlock කරන්න භාවිතා කරන්නේ. මම මේ විදිහට මොකක් හරි password එකක් enter කරගන්නවා. password එක දුන්නාට පස්සේ ඔයා මෙන්න මෙතන මේ තියෙන සමාන ලකුණ මෙන්න මේ විදිහට දෙන්න ඕනේ. ඊළඟට ඔයා මේ එන option එකට okay දෙන්න ඕනේ. දැන් ඔයා අර දීපු password එකම මෙතනට ආයෙමත් මේ විදිහට දීලා මේ සමාන ලකුණ දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට app එක open වෙනවා. ඔයාගේ මේ විදිහට app එක open කරද්දිම permission ඉල්ලුවොත් ඔයා මේ allow කියන option එක දීලා මේ විදිහට permission ටික allow කරගන්න ඕනේ. ඉතින් අපිට මේ app එකේ user interface එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ app එක මාර්ගයෙන් අපිට app lock කරනවට අමතරව අපේ ළඟ තියෙන පෞද්ගලික photos videos කාට වම්ම සැක හිතෙන්නේ නැති විදියට හංගලා තියාගන්න පුළුවන්. දැන් අපි පළවෙනිටම බලමු මේ app එක හරහා මම අර මුලින් පෙන්නපු විදියට අපේ apps games වලට password දාන ආකාරය පිළිබඳව. ඔයාලට මෙන්න මෙතන මේ විදියට lock icon එකක් බලා ගන්න පුළුවන්. ඒ ඉතින් ඔයා මේ lock icon එකට මෙන්න මේ විදියට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් ලැබෙවි. ඒ වගේම ඔයාලට මෙන්න මේ විදියට මෙතන ඔයාගේ phone එකේ තියෙන හැම app එකක්ම game එකක්ම බලා ගන්න පුළුවන් වෙයි. දැන් ඔයාලට කරන්න තියෙන ඔයාලට lock කරන්න අවශ්‍ය කරන app එක මෙතනින් හොයාගෙන මෙන්න මෙතන මේ තියෙන lock icon එක දෙන්න ඕනේ. මේ විදියට පළමුවතාවට app එකක් lock කරන්න යනකොට ඔයාලට මෙන්න මේ වගේ option එකක් ලැබුණොත් මෙන්න මේ option එක ඔයා මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ ආව මෙන්න මේ වගේ setting menu එකට එවි. ඔයාලට මෙතනට ආවහම මෙන්න මේ විදිහට gallery lock කියලා option එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මේ option එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන මේ tick එක මෙන්න මේ විදිහට on කර ගන්න ඕනේ. මෙච්චර ආවට කරන්න තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට lock කරන්න අවශ්‍ය කරන app ටික lock කරගන්න. මේ විදිහට මම WhatsApp app එක ඇතුළු app කීපයක් lock කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මේ app එකෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ මේ විදිහට ඒ lock කරගත්ත app එකට යනවා. ඔයාලට පේනවා ඇති මේ විදිහට මේ app එක දැන් අපෙන් password එකක් ඉල්ලනවා. මෙතනට අපි අර දුන්න password එක දුන්නොත් පමණයි අපිට මේ app එක access කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ app එක හරහා පුළුවන් ඔයාගේ පෞද්ගලික photos videos කාටවත්ම හොයාගන්න බැරි විදිහට හංගලා තියාගන්න. ඔයා ආයෙමත් අපි අර download කරගත්ත app එකට එන්න. ඒ වගේම ඔයා මතක තියාගන්න අපි මේ app එක download කරගත්තට පස්සේ කාටවත්ම හොයන්න බැරි විදිහට මේක calculator එකක් විදිහට තමයි පෙන්වන්නේ. app එකට ඇවිත් ඔයා මේ විදිහට මේ calculator එකේ අපි අර කලින් දුන්න password එක මේ විදිහට දෙන්න ඕනේ. ඊළඟට මේ විදිහට app එක open වෙනවා. දැන් අපි බලමු මේ app එක හරහා අපේ වැදගත් වෙන photos videos කාටවත්ම සැක හිතෙන්නේ නැති විදිහට හංගලා තියාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ app එකට ආවට පස්සේ අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් photos කියලා option එකක් තියෙනවා. මේ option එක හරහා ඔයාලට පුළුවන් ඔයා ළඟ තියෙන අවශ්‍ය කරන ඕනෑම photo එකක් සංගවලා තියාගන්න. ඔයාට photos සංගන්න අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන මේ feature කියන file එකට මේ විදිහට එන්න ඕනේ. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ option එකක් බලා ගන්න පුළුවන් වෙයි. දැන් ඔයා මෙන්න මෙතන මේ තියෙන icon එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ විදිහට ඔයාගේ phone එකේ photos තියෙන gallery එකට එනවා. දැන් ඔයාට මෙතනින් පුළුවන් ඔයාට අවශ්‍ය කරන photos තියෙන file ටික open කරගෙන ඒ අදාළ photos ටික මේ විදිහට select කරගන්න. select කරගත්තට පස්සේ ඔයා මේ hide කියන option එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඒ අදාළ photos ටික අපේ gallery එකෙන් ඉවත් වෙලා මේ app එකට එනවා. ඉතින් මේ app එකේ තමයි ඊට පස්සේ දිගටම ඒ අදාළ photos ටික තියෙන්නේ. ඉතින් මේ app එකට password එකක් දීලා මේ විදිහට එන්න ඕන නිසා කාටවත්ම මේ හංගලා තියෙන photos බලන්න බෑ. ඒ වගේම
ඊළඟට මේ ඇප් එකට ගත්ත ෆොටෝස් ටික ආයෙමත් ගැලරියට දාන්න ඕන නම් සුළු දෙයක් කරන්න තියෙන්නේ. මේ විදිහට ලෝන් ටච් කරගෙන ඉඳලා ගැලරියට දාන්න අවශ්‍ය කරන ෆොටෝස් ටික සිලෙක්ට් කරගන්න. ඊළඟට මේ ලොක් අයිකන් එක දීලා මේ ඔරිජිනල් පාත් කියන ඔප්ෂන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ෆොටෝස් ටික ගැලරියට යනවා. ඒ වගේම මේ වීඩියෝ කියන සෙක්ෂන් එක හරහා ඔයාලට පුළුවන් මම මේ කියලා දීපු විදිහටම ගිහිල්ලා වීඩියෝ තියෙනවා නම් ඒවත් හංග ගන්න. ඒ වගේම ඔයාලට මේ ඇප් එකේ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න අවශ්‍ය වුණොත් මෙන්න මෙතන මේ තියෙන සෙටින් අයිකන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ සෙටින් මෙනු එකක් ලැබෙවි. මෙන්න මේ චේන්ජ් පාස්වර්ඩ් කියන ඔප්ෂන් එක මාර්ගෙන් ඔයාලට පුළුවන් මේ ඇප් එකට දුන්න පාස්වර්ඩ් එක ඕනෙම වෙලාවක වෙනස් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ පෞද්ගලික ඇප්ස් ගේම්ස් වගේම ෆොටෝස් වීඩියෝස් හංගලා තියාගන්න. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න කැමති කෙනෙක් නම් පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගෙන් දැනගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. පහල තියෙන Sameera Tech Bro LK කියන ඔප්ෂන් එක දුන්නොත් ඔයාට හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. ඉතින් මේ දේවල් නොදන්න අයට බලන්න මේ වීඩියෝ එක ඔයාගේ social media WhatsApp Facebook වල share කරගන්න. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.